Hi! ඔගලන් හැමෝම Little Emma YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔගලන් අපේ Little Emma YouTube channel එකට subscribe වෙලා නැත්තම් අදම subscribe වෙන්න. මේ වෙනස් වෙලා තියෙන කාලගුණෙත් එක්ක උණු උතේ කෝපයක් එක්ක කොහොමද බට කුකී එකක් කෑවන? රහයි නේද? හා ඉතින් අද මම Little Emma එක්ක බට කුකීස් හදන්න යන්නේ. स्वाधीन पाम पिटी, पाम पिटी ग्राम एक सीए पाना हाँ, मेक बटर कुकीज ने सा अपि बटर पाविच कराने, अपि सामान्य पोड़ी लामाइन टे, बटर तमाई हम देर में पाविच कराने केक है दुआर, कुकीज है दुआर, अपि पाविच कराने मार्गरेन में नुवटे बटर, इतिंग अदा अपि टे बटर ग्राम असुवा कोने, सीनी ग्राम हैटा कोने, ये वाके में पोड़ी बीतरे අපි පාම් පිටි ග්‍රෑම් 150ක් පාවිච්චි කරාට තව පොට්ට පාම් පිටි තියාගන්න. මොකද බිත්තරය අනුව පාම් පිටි එකතු කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කුකී කටර්ස් ටිකක් ඕනේ. ඔගලන් ගාව කුකී කටර්ස් නැත්තම් ප්‍රශ්නයක් නෑ. මම කියලා දෙන්නම් කොහොමද කුකී කටර්ස් නැතුව කරන්න කියලා. ඒ වගේම අවන් එක ඕනේ. මේ වගේ බේකින් පේපර්ස් උත් ඕනේ. හරි. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. මම පාම් පිටි ටික එකපාරක් හලලා කැටගතිය නැති කරලායි ගන්නෙ. ඒ වගේම මම කේක් ෆ්ලයි මේකට අද යූස් කරේ. මේකට සීනි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. සීනි බ්ලෙන්ඩ් කරන්න උනත් පුළුවන්. දැන් අපි පාම් පිටි එකයි සීනි එකයි කලවම් කරා. දැන් අපි බටර් දාලා අනා ගන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ අත් දෙකෙන්. ඒක නිසා අපි අපේ බබාගේ අපේ අතුයි හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕනේ. बटर एकतु करन कोट पोड़ी क्यूब्स वल्ट कापलाई एकतु करगान्न ओने बालान एमा मेक कोच्चर आसावेंद करान्ने कीला मेक गोड़ाक होंद एक्टिविटी एकाक अपे पुंची बाबा लागे फाइन मोटर स्किल्स डिवलपमेंट एकट एहमनेता सियुम मांश पेशी वर्धनेट मेक हुंदिंग अनागत पसु अपे बित्तरया දින්ගසාගෙන මේකට එකතු කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ පොඩි බිත්තරයක් තිබ්බනම් ගොඩක්ම හොඳයි. බිත්තරේ එකතු කරලා අනා ගන්න ඕනේ. උගලන් හිතනවා නම් මේ ඩෝ එකේ තෙත ගතියක් තියෙනවා කියලා තව පිටි චූට්ටක් එකතු කරලා අනා ගන්න. ගොඩක් පාන් පිටි එකතු කරන්න යන්න එපා. එතකොට කුකී එක බේක් කරලා ඉවර වෙදි හයිය ගතියක් එනවා. මේ ඩෝ එක හොඳින් අනාගෙන රෝලින්ග් පින් එකක ආධාරයෙන් හොඳින් සමතලා කරගන්න ඕනේ. අඟල් කාලේ ගන්න කමට සමතලා කරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් තමයි බබාලගේ ආසම කොටස. එක එක වර්ගයේ කුකී කටර්ස් යොදාගෙන විවිධ හැඩයට මෙන්න මේ කුකී ඩෝ එක කපා ගන්න පුළුවන්. තාරු, මල්, හාල් පුංචි ළමයි කැමති විවිධ හැඩතල වලට මේක කපා ගන්න පුළුවන්. ඕගලන්ට කුකී කටර්ස් නැත්තම් ඕගලන්ට බෝතල් මූඩි එක එක විවිධ හැඩේ බෝතල් මූඩි තියෙනවා ඒව යොදාගෙන කපා ගන්න පුළුවන් මම දැන් පෙන්නන්නම් හංසෙක් හදන විදිය ඕගලන් ගාව කුකී කටර්ස් නැති අයටයි මේ කියන්නේ බෝතල් මූඩියක් අරන් ඒකෙන් කරවුමක් කපාගෙන ඒකෙන් චූටි කෑල්ලක් අයින් කරගන්න දැන් ඒක මේ වීඩියෝ එකේ පේන විදියට හදාගත්තම හංසෙක් වෙනවා දැන් ඉතින් අපි කුකී කටර්ස් වලින් මේක කපාගෙන ඉවරයි. දැන් මේක බේක් කරන්නයි යන්නේ. මට මුලින් කියන්න අමතක වුණා ඕගල්ලා කුකීස් හදන පටන් ගද්දිමයි අවන් එක ප්‍රීහීට් කරන්න ඕනේ. සෙල්සියස් අංශක 160ට මම කරනවා මොකද මගේ අවන් එක පොඩි නිසා. මම මේක බෑච් දෙකකට හදන්නේ. මේ එක විතරක් නෙමෙයි මේක බේක් කරද්දි ඕගල්ලා විනාඩි 20ක් අවන් එකේ තියන්න. මේක කරවෙන්න දෙන්න හදන්න එපා. ඕගලන් පොඩක් චෙක් කරලා බලන්න සැරෙන් සැරේට. එහෙනම් අපි බේක් කරගමු.
මම්මගේ අවන් එකේ මැද තැට්ටුවටයි කුකීස් ටික දාන්නේ. ඒ වගේම දෙපැත්තෙම රත් වෙන ආකාරයට අවන් එකේ සෙටින්ග්ස් හදලා විනාඩි 20ක් මම අවන් එකේ තියනවා. ඕගලන්ට විනාඩි 20ට අඩු කාලයක් වෙන්නත් පුළුවන් වැඩි කාලයක් යන්නත් පුළුවන්. ඕගලන්ගේ අවන් එක අනුවයි ඒක තීරණය වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අවන් එක අරිදි බබාව පොඩ්ඩක් ඈතින් තියන්න. අපි හැමදේම කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි මගේ කුකීස් ටික අවන් එකෙන් එළියට ආවේ. දැන් අපි මේ කුකීස් ටික හදාගෙන තියෙන්නේ. දැන් අපි පොඩි ඩෙකොරේෂන්ස් ටිකක් කරන්න යන්නේ. ඒකට මම ගත්තා මෙල්ටඩ් චොක්ලට් උයි ස්ප්‍රින්කල්ස් ටික ජෑම් ටික. අපි බලමු කොහොමද ඒක ඩෙකොරේට් කරගන්නේ කියලා. මම ජෑම් ටිකක් දාලා හાર્ට් එකක් කුකීස් ටිකක් සෑන්ඩ්විච් කරගන්න යන්නේ. මම කලින් එක හાર્ට් එකක හිලක් හදාගෙන තියෙනවා. දැන් ඒක මේ විදියට උඩින් තිබ්බම ජෑම් තට්ටුව ලස්සනට පේනවා. ඒ වගේම අර මං හදාගත්ත හංසයව චොක්ලට් වල ඩිප් කරලා ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහි ගන්නවා. මේවට ඉතින් චූටි ළමයි ගොඩක් ආසයිනේ. මෙහෙමයි මම කුකීස් ටික ඩෙකරේට් කරගෙන ඉවර කරේ. දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලායි තියෙන්නේ. මං හිතනවා මේක ඕගලන්ගේ බබාලත් එක්ක try කරයි කියලා. එහෙනම් ඉතින් අපේ මේ වීඩියෝ එකට ඕගලන් කැමති නම් like කරන්න, share කරන්න, අමතක කරන්න එපා.